හයි බෝන් කොරෝනා වසංගතය හැමුවේ අපේ දරුවන්ට ඇති වී තිබෙන බලපෑම මොකක්ද අපි කාණ්ඩ තුනක් කරදී බැලුවොත් එහෙම තවමත් පාසල් නොයන දරුවන්ට ඔවුන්ගේ මිතුරන් හමුවන්නට ඔවුන් සමග ක්‍රීඩා කරන්නට සමාජගත වන්නට තියෙන අවස්ථාව අවම වෙලා තියෙනවා ඒ වගේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසලට ගිහිලා පාසල් අධ්‍යාපනය ලබන්නට පාසලේ සහෝදර සහෝදරියන් සමග ඇසුරු කරමින් ලබා ගන්නා ඌ අත්දැකීම් ලබා ගන්නට අවස්ථාව අහිමි වෙලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඔවුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශ්වවිද්‍යාලයේ තුල ලබන්න තියෙන අවස්ථාව අහිමි වෙලා මේ වුණට ලංකාවේ විශ්වවිද්‍යාලවල දෙවන වසර ශිෂ්‍යයන් ඉන්නවා පළමු වසර තුල එකම දවසක්වත් විශ්වවිද්‍යාලයට පැමිණියේ නැති දරුවන්ගේ මානසිකත්වය පිළිබඳව අපිට විශේෂ අවධානය යොමු කළ යුතු තිබෙන කාලවකෝණක් විදිහට මේ හඳුනා දෙන්නට පුළුවන් දරුවන් පණමින් සුරකිමු එසේනම් අද සුදනම් සිවුදස තොරතුරු විමසා බලන්නට විදේශ විත් විශ්ලේෂක ප්‍රවීණ මාත්‍රේදී ප්‍රසාද් දඩංගුටගේ සමග අයිබෝන් ප්‍රසාද් අයිබෝන් මුලින්ම අවධානය යොමු කරන්නේ අද දවසේ පිළිගැස්මට ඉරානය පිළිබඳව මුළු ලෝකයේම නිරන්තරයෙන්ම අවධානය යොමු කරනවා ඉරාන ජනාධිපතිවරණය පැවැත්වුණා මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත්ලා නැහැ නමුත් කවුරුන් ජනාධිපතිවරයා බවට පත් වේද පිළිබඳව ප්‍රසාද් අපිට පුළුවන් වේවි ගියක් කරන්න ඔව් දැන් ඉරානය ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එක්තරා තීරණාත්මක කාලවකවානුවක අපි එහෙම කියන්නේ ඇයි දැන් මේ ජනාධිපතිවරණයෙන් පැහැදිලිවම දේශපාලනික වෙනසක් සිද්ධ වෙනවා ඒ කියන්නේ නායකත්වයේ වෙනසක් සිද්ධ වෙනවා මෙතෙක් ජනාධිපති පදවිය දරපු හසන් රෞහානි ඉවත් වෙනවා ඒ වෙනුවට නව ජනාධිපතිවරයෙක් පත් වෙනවා කවුද පත් වීමට ඉඩ කඩ තියෙන කියන පසුව කතා කරමු ඒ වගේම මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ඉරානයේ එක්තරා සංස්ථානයක ඉන්න තැනක එහෙම කියන්නේ ඉරානය මේ වෙනකොට මුහුණ දීලා තිබෙනවා බටහිරින්ගෙන පීඩණයට නැෂ්ටික අර්බුදය හමුවේ ඉරානයේ ඉන්නේ දැඩි සම්බාධක මැද්දේ ඒ වගේම නැවත වතාවක් ඇමරිකා එක්සත් ජනපදයේ සමග යම් කිසි සංහිඳියාවකට එළඹෙනවද නැද්ද කියන දෙගිඩියාව තුල ඉරානයේ ඉන්නේ මොකද අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් ඉරානයේ සමග ඇති කරගෙන තිබූ ඒ නැෂ්ටික එකඟතාව කඩ කළා ඉරානය ඒකපාක්ෂිකව ඉරානය තල්ලු කර පැත්තකට තල්ලු කර සම්බාධක පනවල ඉතාම දැඩි පීඩනයට ලක් කරා ඒ වගේම මෙද පෙරදිග විශේෂයෙන්ම ඊශ්‍රායලයේ නිර්ලබන තර්ජන ඉහළ ගිහිලා තියෙනවා ඉරානයට දැන් අපි දැක්ක ඉරානයේ නැෂ්ටික විද්‍යාඥයන් ඝාතනය කරනවා ඒ වගේම බෝම්බ හොපපුරනවා ඉරානය තුල හිතා ගන්න බැරි විදිහට ඒ වගේම ඉරානයේ ප්‍රධානතම හමුදා කියන්නේ ඉරානයේ බලය ව්‍යාප්ත කිරීමේ මූලික හරය කියන්නේ අපි කිව්වොත් බැක්බෝන් එක පිටකොන්ද වගේ හිටපු සොලෙයිමානි ජෙනරල් සොලෙයිමානි ඝාතනය කරනු ලබනවා ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත ඉතින් මේ අනුව ගත්තහම ඉරානයේ මේ ජනාධිපතිවරණය එළඹෙන්නේ අභියෝග රසක් මැද්දේ එතකොට මේ අභියෝග වලට මුහුණ දෙන්නට සමත් නායකයෙකු බලයට පත් වෙයි දැන් මොකද අපි දන්නවා ඉරානයේ කවුරු ජනාධිපතිවරයා විදිහට පත් වුණත් प्रधान भूमिकाव करे अभी दखी नायतोल्ला विशेष मायतोल्ला अली क्रमेणी आध्यात्मिक नायक ओगे मौलिकात्वीर दुरास्तुके समित मंडले तमय अवसन तीरने නමුත් ජනාධිපතිවරයාට සැලකිය යුතු බලයක් හිමිවෙනවා දැන් ඉරානයේ තුල සෑම ජනාධිපතිවරණයක් ඒ වගේම මැතිවරණයක් පැවැත්වෙද්දී අපි දකින දෙයක් තමයි යම් කිසි ආකාරයක මේ පිටත ලෝකයට පේන්නේ නැති මොකද අපි දන්න ඉරානයේ ඉස්ලාමීය පාලනයක් තියෙන රාජ්‍යයක් ඒ නිසා විවෘත භාවයේ පිළිබඳ යම් කිසි ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නමුත් ඉරානයේ තුල දේශපාලන නිරත වෙන්න පාර්ශව දෙකක් බලය වැඩි දැඩි මතධාරී ආගමික පාර්ශවයට ඒ වගේ මධ්‍යස්ථ මතධාරී රිෆෝමිස්ලා එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කැමති නායකිනුත් ඔය අතර ඉන්නවා රිෆෝමිස් කෙනෙක් බලයට පැමිණියේ 90 දශකයේ අපිට මතකයි මොහමඩ් කතාමි. ඉතාම ප්‍රසිද්ධයි මේ ඉරානයේ තුල ඔහු සෑහෙන වැඩ කොටසක් කරන්න උත්සාහ කරා ඉරාන ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් මධ්‍යස්ථ මතධාරීක විදිහට බලයට පත් වෙච්ච මොහමඩ් කතාමි තමයි අවසන් වරට රිෆෝමිස් කෙනෙක් බලයට පත් උනේ.
දැන් මෙවර කවුරු බලයට පත් වෙයි දැන් ඉදානේ අපි ගත්තොත් යම් කිසි අපි පොඩ සංඛ්‍යා ලේඛන පැත්තට යොමු වෙමු මේ ජනාධිපති වර්ණයේදී මිලියන 59ක් ඡන්දදායකයන් ඡන්දේ ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියා සාමාන්‍යයෙන් ඉරානයේ පැවැත්වෙන ජනාධිපති වර්ණයේදී මැති වර්ණයේදී අපි දකින්න ඇත්තම මේ අපේ රටවලට වඩා ඉහළ ප්‍රතිශතයක් නිරන්තරයෙන් ඡන්දේ පාවිච්චි කරනවා ඊට හේතුව තමයි ඉරානයේ पालन स्वभाव वगेम जनता आगमिक संकल्प सहाय वगेम इधाने अभियोग बलुहम चंदा तुम लघु नंदुअ्रट इहल चंद प्रतिशत नायक पत्कर सामान्यीट हिम चंद प्रमाण सैम मतिवरण दीम प्रकाश नम मेवर विश्वास करण යම් කිසි ආකාරයකින් මේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩුවේ. දැන් ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්. නමුත් මේ වෙනකොට තාම අපිට ලැබිලා නැහැ සංඛ්‍යා ලේඛන කොච්චරක් ඡන්දදායකයන් ඡන්දය ප්‍රකාශ කරාද කියලා. නමුත් අපි දන්නවා ඉරානයේ කියන්නේ කොරෝනා වසංගතයෙන් COVID-19 එමි තාම දරුණු ලෙස බැටකාපු රාජ්‍යයක්. බැලුවෙරි කලාපේ COVID-19 වසංගතය ඉතාම බරපතල විදිහට පැතිරලා ගිය ඉරානය තුල. තිරසා මේ කොවිඩ් බලපෑම තාම ඉරානය තුල තියෙනවා මේ නව කොරෝනා වෛරස් ප්‍රභේද අපි කතා කරන ඊළඟට ඉගෙන ඒ නව කොරෝනා වෛරස් ප්‍රභේද පවා ඉරානයේ තර්ජන එල්ල කරන අවස්ථාවක ඉතින් මේ අනුව මේ පුරෝකථනය කරන්න මේ ඉරානයේ ජනාධිපති වර්ණයේ ඡන්දය ප්‍රකාශ වීමේ ස්වභාවය පිළිබඳව පුරෝකථනය කරන්න යම් කිසි ආකාරයක ඉඟියක් දීලා තිනවා 140 ඉක්ම වූ 40ත් 42ක් අතර වගේ ඡන්ද ප්‍රමාණයක් මෙරට මේ මේ අවස්ථාව වෙනකොට ඒ ඉරාන ජනාධිපති වර්ණයේ මෙවර ප්‍රකාශයට පත් වෙයි කියලා විශ්වාස කරනවා 2017 අවුරුද්දේ පැවති අවසන් ජනාධිපති වර්ණයේදී 73ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වෙලා තිබුණා ඊළඟට බලමු දැන් අපේක්ෂක ජය ගන්න අවශ්‍ය නම් කියන්නේ දෙවනි වටේ ඡන්දයක් සඳහා යොමු නොවීමට නම් අපේක්ෂක කියන්නේ අපේක්ෂකයන් දෙදෙනෙකුට වඩා ඉන්නවා ඒ නිසා දෙවනි වටේ ඡන්දයක් සඳහා යොමු නොවීමට නම් එක් අපේක්ෂකෙක් 150කට වැඩි ඡන්ද ලබා ගන්න ඕනේ ඒක තමයි සාමාන්‍ය තත්ත්වය එතකොට දැන් මොකද්ද මෙතන මේ වර සිද්ධ වුණේ දැන් ඉරාන ජනාධිපති වර්ණයට අපේක්ෂකයන් අපේක්ෂකයන් සංඛ්‍යාව ගත්තාම 592 දෙනෙක් මුලින් ලියාපදිංචි වුණා ජනාධිපති අපේක්ෂකයන්. එතකොට දැන් මේ මේ සංඛ්‍යාව දැන් ඉරානයේ ජනගහනය ඉන්නවා මිලියන 80ක්. එතකොට දැන් මුලින්ම මීට මාස 3කට පෙර ඒ 592 දෙනෙක් ඉදිරිපත් වුණාම ඔවුන්ගේ ඒ ලියාපදිංචි වෙච්ච අපේක්ෂකයන් අර මම කලින් සඳහන් කරපු ජනාධිපති කමේනිගේ මේ මේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ නායකත්වය මණ්ඩලය විසින් මේවා මේ විමර්ශනයට ලක් කළා ඔවුන් සුදුසුකම් නැහැ කියලා හිතන අපේක්ෂකයන් ඉවත් කරනවා එතකොට අවසානයේදී තෝරාගෙන තිබෙන්නේ මේ 592න් 7ක් තමයි අන්තිම වටේට තෝරගෙන තිබුණේ. ඒ කියන්නේ මේ ජනාධිපති වරණේ තරගවාදීන් 7 දෙනෙක් තෝරගෙන තිබුණා. දැන් මේ පත් වෙච්ච කියන්නේ දැන් විශේෂම කාරණේ තමයි අර 592 දෙනා අතර කාන්තාවන් හිටියා. ඔය අපි කතා කරපු රිෆෝමිස්ලා හිටියා. එක්කෙනෙක්වත් අවසන් 7 දෙනා අතරට ඇවිල්ලා නැහැ. ඒතර අවසන් 7 දෙනාගිනුත් අවසානයේදී ඉතුරු උනේ හතර දෙනයි දැන් ඊ වෙනකොට ඡන්දයට ඉදිරිපත් වෙන්නේ හතර දෙනයි. එතන මේ හතර දෙනා කවුද? මේ හතර දෙනා ගත්තාම ඔවුන් ප්‍රධාන වශයෙන්ම දැඩි මතධාරීන් විදිහට තමයි සැලකනු ලබන්නේ. ඒ අතරේ ෆ්‍රන්ට් රනර් වැඩි වාසි තියෙන්නේ කාටද? මේ වෙනකොට තිබෙන ජනමත විමසුම් සහ ඒ වගේම ඉරාන දේශපාලනයේ ස්වභාවය ගත්තාම යම් කිසි ආකාරයක පුරෝකථනයක් කලතිනෝ ඉබ්‍රහීම් රසිසි කියන අයතොල්ලවරයා මෙවර ජනාධිපති ලෙස පත්වීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා කියලා. ඔහු ඉරාන අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඉස්ලාමීය අධිකරණයේ දිගු කාලීන මිනිසුරුවරයෙක් ලෙස සේවය කළා තිබෙනවා. ඒ වගේම ඔහු නිරූපණයකට භූමිකාව අනුව පුරෝකථනය කරලා තිබුණා යම් දිනක ඔහු අයතුල්ලා අලි කමිනිගෙන් පස්සේ ඒ ආධ්‍යාත්මික නායක තත්වයට පත්වීමට ඉඩ කඩ තිබෙනවා කියලා.
ඒවගේම ඔහු 2017 අවුරුද්දේ ජනාධිපතිවරණය තරඟ කරා නමුත් හසන් රෞහානිට පරාජය වුණා එතකොට මේ අනුව බැලුවහම ඉබ්‍රහීම් රසීසි සතුව ලොකු බලයක් තිබෙනවා ඔහුට අර ආධ්‍යාත්මික නායක අලි කමීනි ඇතුළු ඉහළ පෙළේ අයතුල්ලා වරුන්ගේ සහයත් ලැබෙනවා එතකොට රටේ දැඩිබද්ධ හරි පාර්ශවයේ වැඩි දෙනෙක් විශ්වාස කරන්නේ තර්ම පද නායකයෙකු වන ඉබ්‍රහීම් රසීසි මේ වෙනකොට මේ වර්තමාන ස්වභාවය අනුව බලයට පත් විය යුතුයි කියලා එතකම හිටපු ජනාධිපතිවරයෙක් වන මොහමඩ් අහමඩ්දි නජාට් ඔහුත් ජනාධිපතිනට ඉදිරිපත් වන්නට බලාපොරොත්තු හිටියා නමුත් ඔහුගේ මේ අපේක්ෂකත්වය අනුමත වුණේ නැහැ. ඒ දැන් ඒකෙදි තියෙනවා දැන් අපි අර කලින් කතා කරපු ආකාරයට මේ මේ අවසානයේදී ඔය 12 දෙනාගේ මණ්ඩලය විසින් තමයි මේ සියලු දෙනා තෝරා ගන්න ලබන්නේ. ඒ වගේම දැන් යම් කිසි ආකාරයක බාධාකුත් තියෙනවා. මොකද ජනාධිපතිවරණයට දැන් ජනාධිපතිවරු දුර කාල දෙකකින් පස්සේ පුද්ගලයෙකුට නැවත වතාවක් ජනාධිපති විදිහට ඉන්න බෑ. ඉතින් අර යම් කිසි විවස්ථාවක් තිබෙන විශේෂ තත්ත්වයක් පදනම් කරගෙන ගනිමින් තමයි අහමද උත්සාහ කරේ මත තත්ත්වයට එන්නේ නමුත් ඊට ඉඩකඩ ලබා දුන්නේ නැහැ අපි මේ කතා කරන අයතුල්ලා මණ්ඩලයේ විසින්. දැන් ඊළඟට මේ ප්‍රධාන වශයෙන්ම මේ තරගයට ඉදිරිපත් වෙච්ච අනිත් එක්කෙනා තමයි අබ්දුල් නසාර් හමාති කියන පුද්ගලයා. ඔහු සැලකෙන්නේ මේ ආර්ථික පැත්තේ කියන ආර්ථික විශේෂඥයෙක් විදිහට ඔහු 2018 වෙනකම් අවුරුදු 6ක පමණ කාලයක් ඉරාන මහා බැංකුවේ අධිපතිවරයා විදිහට සේවය කළා තිබෙනවා. ඒ වගේම ඔහු මුලින් ජනමාධ්‍යවේදියෙක් විදිහට සේවය ආරම්භ කළා අවසානයේදී බැංකු ක්ෂේත්‍රයට පිවිසිලා ආර්ථික පැත්තෙන් වඩාත් ඉහළ තැනක්වත් කරගත්ත පුද්ගලෙක්. ඒ වගේම ඔහු යම් මේ ඉදිරිපත් වෙලා තියෙන අවසන් අපේක්ෂකයන් 4 දින අතරින් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට වැඩි නැඹුරුවක් දක්වන පුද්ගලෙක්. ඒ වගේම ඇමරිකානු සම්බාධක ඉවත් කර ගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව සමග සම්බන්ධ විය යුතුයි කියන අපේ දර්ශනයේ දැක්කේ අබ්දුල් රසාර් හමයිති. ඔහු එම මතයේ සිට පුද්ගලෙක්. ඒ වගේම තවත් පුද්ගලෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා මේ තුන්වෙනි අපේක්ෂකයා විදිහට මොසෙන් රෙසාදි. මොසෙන් රෙසායිගේ භූමිකාව ගත්තාම ඔහු ඉරානයේ ඉහළ පෙළේ මණ්ඩලවල ලේකම්වරයා විදිහට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ඔහු හමුදාවේ මේ ප්‍රධානීක විදිහට කටයුතු කරලා තිබුණා අවුරුදු 16ක්. ඒ වගේම ඔහු තරමක් දැඩි භූමිකාවක් ඉරානයේ තුල නිරූපණය කරලා තිබෙනවා ඉස්ලාමීය විප්ලව සමයේදී ඇමරිකානු ප්‍රාණපකරුවන් අල්ලා ගැනීමේ ක්‍රියාවලියට පවා සම්බන්ධ පුද්ගලෙක් විදිහට සැලකෙනවත් දැඩි මද්දහරික විදිහට තමයි වාර්තා වෙන්නේ. අමීර් හුසෙන් හෂීමි තමයි හතරවෙනි අපේක්ෂකයා. ඔහු වර්තමාන පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් විදිහට සේවය කරනවා. ඒ වගේම ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. ඔහු තමයි මේ අපේක්ෂකයන් 4 දෙනාගෙන්ම ලාබාල පුද්ගලයා අවුරුදු 50ක් වයසැති පුද්ගලෙක්. ඒ ඔන්න තමයි මේ අපේක්ෂකයන්ගේ පසුබිම. නමුත් මේ වෙනකොට අපිට ලැබිලා තියෙන ආරංචිය අනුව බොහෝ දුරට මේ ඉබ්‍රහීම් රසීසි ජනාධිපතිවරණ ජයග්‍රහණය කරයි කියන බවට ඉඟි පළවෙමින් තිබෙනවා. ඉතින් අපිට ඉදිරියේදී සම්දිනේ මේ ගැන වඩාත් පැහැදිලි උත්තරයක් ලබා දෙන්න පුළුවන් වේවි. ඉරානය කාටද යොමු වෙලා තියෙන්නේ? ඒ වගේම අලුත් ජනාධිපතිවරයා හමුවේ තිබෙන අභියෝග මොනවද? ඔහුගේ ස්වභාවය අනුව ඒ අභියෝග වලට කොයි ආකාරයෙන් මුහුණ දෙයිද? මේ ගැන කතා කරන්න බොහෝ දේ තියෙනවා. අපි ඉදිරියේ සිවුදස් තුලින් ඒ ගැන කතා කරනවා. යුරෝපා සංගමය නීතිමය සටනකට පැටලුණා ඇස්ට්‍රාසෙනිකා ආයතනයත් එක්ක. මේ සටනින් ඇස්ට්‍රාසෙනිකා ආයතනය ජයග්‍රහණය කරනවා. මේ ඇස්ට්‍රාසෙනිකා ලෝකෙ පුරාම කට්ටිව අමාරුයි දැම්මනේ අපිවත් ඇතුළුව. මොකද මේ එන්නත් ලබා දෙන්න එන්නත් ඇනවුම් බාර අරගෙන සපය ගන්න බැරි තත්ත්වයට පත් වුණා. දැන් අපිට වැඩි අමාරු වටනා යුරෝපා සංගමය සහ අනිකුත් රටවල් වල. මොකද දැන් යුරෝපා සංගමය ගත්තාම
ඇස්ට්‍රාසෙනික ආයතනය මේ බ්‍රිතාන්‍ය ස්වීඩන ඒකාබද්ධ සමාගමක් ඔවුන් මේ ලබා දෙන එන්නත නිෂ්පාදනය කරේ ඊට මුල් වෙලා පරීක්ෂණය කරේ බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවිය අපි මේකෙන් ගැන කතා කරලා තියෙනවා. ඊපස්ව ඒක වාණිජ නිෂ්පාදනයේ තමයි ඇස්ට්‍රාසෙනික ආයතනය බාරගත්තේ. එතකොට දැන් විවිධ කලාපවල තියෙන ඔවුන්ගේ අනු ආයතන මගින් මේක නිෂ්පාදනය කරා. අපිත් අපේ කලාපේ ඉන්දියාවේ සීරම් ආයතනයේ තමයි මේක නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. මුලදී ඔවුන් ඉතා වේගෙන් මේ නිෂ්පාදන කටයුතු කරා. හැබැයි ඊපස්ව ඉල්ලුම වැඩි වෙනකොට ඔවුන්ට මේ එන්නත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය මේ ද්‍රව්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම ඒ වගේ ගැටලු සහගත තත්ත්වයන් ඒ වගේම කොරෝනා වසංගත තත්ත්ව නිසා තියෙන මේ විවිධ බාධාවන් නිසා ඔවුන්ගේ නිෂ්පාදනය අඩාල වුණා. දැන් ඇස්සසෙනික ආයතනය පොරොන්දු වෙලා තිබුණා යුරෝපා සංගමයට එන්නත් මාත්‍රා මිලියන 300ක් සපයන්න වසරක කාලයක් ඇතුළත. मिलियन मे जून मसे अवसर लबादी मट नियम तिबुनेकियावलबुने वो डेड लाइन सपयात्रा मिलियन पनाहतराय तवलकू शोटेज कड़वत्न तम यूरोपा संघ मे अधिकरण हमोटे मे अश्वसन आयतने මේ එන්නත් ලබා දීමට අධිකරණ අධිකරණමය වශයෙන් නියෝගයක් ලබා දෙන්න කියලා. නමුත් අවසානයේදී අධිකරණයේ තීන්දුව කරනවා එවැනි තත්ත්වයකට යා යුතු නැහැ කියලා. එතෙන්දී නඩු තීන්දුව අනුව කියවෙනවා මේ යුරෝපා සංගමය කළා තියෙන ඉල්ලීම යථාර්ථවාදී නැහැ කියන එක තමයි විනිසුරයාගේ මේ අධික කියන්නේ තීන්දුවේ නඩු තීන්දුවේ දැක්වෙන්නේ. ඒ අනුව විනිසුරයා ප්‍රකාශ කරලා තියෙනවා මේ ජූනි මාසේ නෙවෙයි ඉන් පසු කාලීන කියන්නේ මාස දෙකක් වගේ කාලයක් ඇතුළත මේ යුරෝපා සංගමයේ බලාපොරොත්තු වෙන එන්නත් මාත්‍රා මිලියන 20 ඇස්ට්‍රාසෙනික ආයතනය විසින් ලබා දිය යුතුයි. එහෙම නොවන්නේ නම් ඔවුන්ට දැඩි මේ ඔවුන්ට හිව දැඩි නීති ක්‍රියාත්මක කරන්න මේ යුරෝපා සංගමයට මේ බලාපොරොත්තු වෙන එන්නත් ප්‍රමාණය ලබා දුන්නේ නැත්නම් ඇස්ට්‍රාසෙනික ආයතනයේ දඩ සහ අනිකුත් දැඩි දඬුවම් නියම කරන්න මිනිසුරුවරයා ඩෙඩ්ලයින් එකක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ අනුව යුරෝපා සංගමයේ මේ නීති සටනෙන් පරාජය වෙන ඇස්ට්‍රාසෙනික ආයතනය ජයග්‍රහණයක් ලබන්නේ නැහැ. මොකද ඔවුන් අවසන් දින ලබා දීලා තියෙන්නේ සැප්තැම්බර් 27 වෙනිදා. එතකොට මේ සැප්තැම්බර් 27 වෙනිදා වෙනකොට මේ සියලු පොරොන්දු ඉටු කළ යුතු වෙනවා. ඒකත් ඔවුන් නැවත වතාවක් අභියෝගයට තල්ලු කරගෙන බවට පත් වෙලා තිබෙනවා. දැන් මේ තත්ත්වය අපි ගත්තොත් මේ එන්නත් කරන තත්ත්වය පිළිබඳව විශාල අර්බුදයක් නිර්මාණය වුණේ මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත වැඩි භාවිතයකට ලෝකෙ පෙළඹීම නිසා. මොකද මුල් අවස්ථාවේ ඒ ලබා ගන්න දුන්නේ දැන් ලංකාවටත් ඉන්දියාවෙන් මුලින්ම ඉන්දියාවේ වැක්සින් මෛත්‍රී සහයෝගතාව වැඩපිළිවෙල යටතේ ඉන්දියාවෙන් මේ එන්නත් ලක්ෂ 5ක් වමන මුලින් අපිට ලැබුණා. එතකොට ඉන් පසුව අපි බලාපොරොත්තු වුණේ ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ දිගටම කන්ටිනියු කරන්න. එහෙම නැත්නම් මේක ජනතාවට ලබා දීම සඳහා තමයි මුල් අවස්ථාවේදී සැලසුම් ගතව තිබුණේ වැඩිපුර ඇස්ට්‍රාසෙනිකා ප්‍රමාණයක් කනුවම් කළා. දැන් ඔය දේම තමයි අනික රටවල සිද්ධ වුණේ. දැන් ජනතාවට පළමු මාත්‍රාව ලබා දුන්නා. දෙවෙනි මාත්‍රාවට කරපු ඇනවුම් ටික ලැබුණේ නැහැ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ආකාරයට මේ යුරෝපය ගැන ඒගොල්ලෝ කතා කරන්නේ අප්‍රිකාවේ විතරක් මේ මිලියන 20ක් විතර ජනතාව ඉන්නවලු මේ පළමු මාත්‍රාව ලබාගෙන. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය මුලින් ලැබුණේ දැන් මේකට හේතුව තමයි දැන් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට මුලින් අනුමැතිය ලැබුණට දැర్శන ඒක අර අපි කතා කරපු ආකාරයේ ප්‍රායෝගික ගැටලු තියෙනවනේ අනිකුත් රටවලට. දැන් ඔය අධික ශීතාගාර පාස්කම් මේ වගේ දේවල් නැහැ. ඒ වගේම ෆයිසර් එන්නත ගණන් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලාභයි. පාවිච්චි කරන්න ලේසි, ගබඩා කරන්න ලේසි. ඒ නිසා වැඩි පිරිසක් වැඩි රටවල් සංඛ්‍යාව රටවල් 130ක් මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිත කරන්න පටන් ගත්තා. ඒකෙන් උනේ ලෝකයේ තුල විශාල ඉල්ලුමක් නිර්මාණය වුණා මේ ආයතනයට දරා ගන්න බැරි ප්‍රමාණය. ඉන්දියාවේ අන්තිමට ඉන්දියාවේ අපි කතා කරා සීරම් ආයතන මොකද උනේ කියලා. මේ එන්නත් සපය ගන්න බැරුව ඇති රජයත් එක්ක ඇති වෙච්ච ගැටුමේදී
ආයතන ප්‍රධානිය බව පලා ගියා. ඉතින් මේ ඒ වගේ තත්ත්වයක් තමයි නිර්මාණය වුණේ මේ ඇස්සසෙනිකා සම්බන්ධයෙන්. දැන් ලෝකයේ මේ වෙනකොට ඇස්සසෙනිකා භාවිත තමයි තවමත් ඉදිරියෙන් තියෙන්නේ වැඩිපුර භාවිත කරන්නේ නැත. රටවල් 130ක් ඇස්සසෙනිකා එන්නද භාවිත කරනවා. ෆයිසර් බයොන්ටෙක් එන්නද භාවිත කරනවා රටවල් 84ක්. මොඩර්නා එන්නත රටවල් 37ක්. ලංකාවේ වැඩිපුර දැන් ලබා දෙන සයිනෝෆාම් එන්නත රටවල් 35ක් ලබා දෙනවා. ස්පුට්නික් වී එන්නත ලබා දෙනවා රටවල් 28ක්. ඒ වගේම සයිනෝවැක් කියන දෙවනි චීන එන්නත රටවල් 23ක් ලබා දෙනවා. ඒ වගේ ඒ ආකාරයෙන් ප්‍රධාන එන්නත් ලබා දීම සිදු වෙනවා. ඉතින් ඒ අනුව ගත්තාම ඇස්ට්‍රාසෙනිකා ආයතනය මං හිතන්නේ නැහැ උන්ට මේ ඊළඟට ලබා දීලා තියෙන ඩෙඩ්ලයින් එකටත් යොමු වෙන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ වෙනකොට ගෝලීය වශයෙන් පවතින ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාව පිළිබඳව තියෙන බරපතල ගැටලු සහගත තත්ත්වය නිසා. අපුල්ලා තිබෙන බ්‍රිතාන්‍යයේ ලැබෙන 21 වෙනිදා යළි විවෘත කිරීමට සූදානම් වුණත් ඒ පිළිබඳව අදහස අත්හර දමන්නට ඔවුන් තීරණය කළා. මෙවන් තත්ත්වයක් තුළ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය එන්නෙන්ම බ්‍රිතාන්‍ය තුළ ව්‍යාප්ත වෙනවා. මෙහි ආසාදිතයන් සංඛ්‍යාව එන්නෙන්ම වැඩි වෙන තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. දර්ශන මේක අපි ඉතාම කාලය වේලාව ගත වෙලා ඉතින් අපි පුළුවන් ඉක්මනට මේ කතා කරන්න උත්සාහ කරමු. ඊයේ ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අනුතරංග වීමක් කළා. මේ අනුතරංග වීම කලේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ විද්‍යාඥයන් සාහිල පෙළේ මඩුල්ලම එතන හින්දවා අපි ගත්තොත් ප්‍රධාන විද්‍යාඥවරිය සෞම්‍ය ඒ වගේම මහලේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ටෙඩ්‍රෝස් අද්නම් ගේබ්‍රියාසස් ඕන් පෙන්වා දෙනවා මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය තමයි දැන් ප්‍රොමිනන්ට් වෙලා ඒ කියන්නේ ලෝකේ පුරා සීග්‍රෙන් පැතිරෙන වෛරස් ප්‍රභේදය බවට පත් වෙලා තිබෙන්නේ. එතකොට පැතිරීමේ වේගය ගත්තහම මේක වැඩි සාමාන්‍ය අපිව කතා කරන බ්‍රිතාන්‍ය අල්ප ප්‍රභේදයට වඩා මුලින් කතා කරපු ප්‍රභේදයට වඩා ඉතාම දරුණුයි. අපිව චීනයේ වුහාන් වලින් පටන් අරගෙන මුල් කාලේ පැතිරලා ගියපු වෛරස් ප්‍රභේදයට වඩා ගත්තහම ඉතාම දරුණු තත්ත්වයක් තියෙන්නේ. ඊට පස්සේ දරුණු විදිහට පැතිරලා ගියපු ඇල්ෆා ප්‍රභේදයේ බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය කියන ඒ ප්‍රභේදයට වඩාත් 50 ගුණයක පමණ වේගයක් සහ හානිදායක තත්ත්වයක් මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය තුල තිබෙනවා. මේ නිසා රටවල් ගණනාවක් දැඩි අර්බුදයකට පත් වෙලා තිබෙනවා. ලෝකයේ සාර්ථකම ඉන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරපු බ්‍රිතාන්‍ය පවා මේ වෙනකොට දැඩි අභියෝගයකට මුහුණ දෙල තියෙනවා. ඒ නිසා ඔවුන් සඳයිලා විවෘත කරන්න හිටියා. එය මාසයකින් කල් දාන්න සිද්ධ වුණා. ඊයේ දිනේ පමණක් නව ආසාදිතයන් සංඛ්‍යාව 110,000 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඉතින් මේ අනුව ගත්තහම බ්‍රිතාන්‍යයේ මේ ලොකු අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. මේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට මුහුණ දීම සඳහා අපි දන්නවා ඉන්දියාව තුළ ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් ඉන්දියාවේ තත්ත්වය තවත් නරකයි දර්ශන. මොකද ඉන්දියාවේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට අමතරව ඒක තමයි සම්පූර්ණ දිල්ලිය ඇතුළු ප්‍රදේශ තනිකරම මේ සුසාන භූමියක් බවට පත් කළේ ඔය ඩෙල්ටා වෛරස් ප්‍රභේදය. දැන් ඉන්දියාවේ මතුවෙනවා ඩෙල්ටා ප්ලස් කියන වෛරස් ප්‍රභේදය. දැන් මේක විද්‍යාඥයන් කියනවා ඉන්දියාව පමණක් නෙවෙයි රටවල් පහක පමණ හමුලා තියෙනවා. ඉන්දියාවේ ප්‍රාන්ත දෙක ඊයේ වාර්තා වුණා මධ්‍ය ප්‍රදේශී ප්‍රථම වතාවට රෝගියෙක් හමුණා කියලා. මුලින් හමුුනේ ජාකන් ප්‍රදේශයෙන් විතරයි. 7 දෙනෙක් දැනට හමුලා තියෙනවා. මේ ඩෙල්ටා ප්ලස් කියන එක මීටත් දරුණුයි කියලා වෛද්‍ය විද්‍යාඥයන් විශ්වාස කරනවා. නමුත් ඔවුන් පරීක්ෂණ පවත්වනවා මේකේ දරුණුකම කොතරම්ද එහෙම නැත්නම් පළමු ඩෙල්ටාව තරම් දරුණුද ඊට වඩා අඩුද කියන එක පිළිබඳව නමුත් විද්‍යාඥයන්ගේ මූලික අදහස වෙලා තියෙන්නේ මෙය ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට වඩා මේ ඩෙල්ටා ප්ලස් කියන එක දරුණු වෙන්න පුළුවන් කියන එක තමයි. එහෙමනම් අපිට මේ නමුත් යම් කිසි ආකාරයක සැලසීමක් තියෙන්නේ අර එන්නත් මේ දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් අනුමත කරලා තියෙන එන්නත් මාත්‍රා දෙකම ගත්ත පුද්ගලයන්ට මේ රෝගය ඇතැමිට වැළඳෙන්න පුළුවන්. නමුත් එහි ප්‍රබලත්වය අඩුයි කියන එක තමයි අර එන්නත් ගත්ත පුද්ගලයන්ට එන්නත් නොගත්ත පුද්ගලයකට වඩා ශාරීරිකව මේ රෝගය නිසා සිදුවන හානි අඩු වෙනවා කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. ඒ නිසා එන්නත් කරන වැඩපිළිවෙල වැදගත් වෙන්නේ ඒ නිසා තමයි. කොරෝනා වෛරසයෙන් මුළු ලෝකෙම පීඩාවට පත්වලා ඉඳි උතුරු කොරියාවේ සාගතයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඔව් දැන් ඒ ගැන කතාබහට ලක්ුණේ ඊයේ උතුරු කොරියාවේ නායක කිම් ජෝගාන් කරපු ප්‍රකාශයක්.
ඔහු ඇමරිකාවට නැවත වතාවක් විවෘත ඇරයුමක් කරනවා ඇමරිකාව සමග සාකච්ඡා වට සූදානම් මේ වගේම ගැටුමක් අවශ්‍ය නම් ගැටෙන්නත් සූදානම් කියලා ඒ වගේ මේ බොහොම දැඩි ප්‍රකාශයක් කරන අතර වාරයේම ඔහු පිළි අරගෙන තියෙන නැවත වතාවක් රටේ ආහාර අර්බුදයක් පවතිනවා කියලා දැන් උතුරු කොරියානු රාජ්‍ය නායකත්වයේ ප්‍රථම වතාවටයි මේ රට තුල සාගතයක් පවතින බව ප්‍රකාශයට පත් කළේ මින් පෙර උතුරු කොරියාව දැන් ඔහුගේ පියා කිම් ජොන් ගන්ගේ පියා පාලනය කරන කාලෙත් ලොකු සාගත තත්ත්වයක් උදා වුණා දැන් මේට හේතුව විදිහට උතුරු කොරියාව පෙන්වලා දෙන වර්තමාන සාගතයට පසුබිම වෙලා ඇති වෙච්ච අයහපත් කාලගුණික තත්ත්වේ නිසා වගා විවිධාශයට පත් වීම ඒ වගේම ගංවතු නිසා නගර නාගරික ප්‍රදේශවලට ඇති වෙච්ච හානි මේ වගේ දේවල් ගැන මේ මේ නිසා ලොකු හානියක් සිද්ධ වුණා කියන කාරණේ තමයි පෙන්වලා දෙන්නේ නමුත් අපි දන්නවා උතුරු කොරියාව සීමිත සම්පත්තියෙන් ලෝකයේ සමග ඉතාම අඩුවෙන් සම්බන්ධතා පවත්වන්නේ අන්තර්ජාතික ආධාර ලබා ගන්න. ඒ නිසා උතුරු කොරියාවට මේ වර්තමාන තත්ත්වයේ යටතේ මේ වැනි ව්‍යසනයකට මුහුණ දීම තරමක් අපහසු තත්ත්වයකට පත් වෙනවා. නමුත් ප්‍රධාන ගැටලුව වෙන්නේ උතුරු කොරියාවේ අභ්‍යන්තරික මේ සංවෘත භාවය නිසා මේ ලෝකයට සැබෑ තොරතුරු දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම කිම් ජොන්ගන්ගේ පැවැත්ම ඒ වගේම ආයුධ නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල මේ වගේ දේවල් වලට මුල්තැන ලැබීම නිසා මේ සාගත තත්ත්වය වඩාත් නරකට පැහැරෙයි කියලා විශ්වාස කරනවා. සුදීපසත් අපි සමගන්න ආසියුදසින් ඔබ ආරක්ෂාකාරීව ජීවත් වන්න ඔබ ආරක්ෂා වුණොත් රට සුරක්ෂිතයි. අයිබුවන්.